ඔහොම ඒ වගේ සිටුේෂන්ස් තිබිලා තියෙනවා සමහර වෙලාවට. එහෙම රණ්ඩු වෙනවද? ඔයා ඇන්දර පස්සේ එයා ඇවිල්ලා රණ්ඩු. අහන්න නැතුව ඇන්දොත් එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා ගොඩක්ම මේ නංගී අක්කී අතර තමයි. දේ දෙන්නම ගොඩක්ම තියෙන ඔය ඇඳුම් මාරු කරගන්න ඒවා. Anytime combo. ඔබත් අදම 555 ඩවුන්ලෝඩ් කර ඇක්ටිවේට් කරගන්න. SLT Mobitel. සින්දවි අක්කලා නංගිලා අතර ඇඳුම් බෙදාගන්න පැෂි කියනකොට මගේ ඇහැරිය කතා කරන්න පුළුවන්. ශේෂාද්‍රි එහෙම ගෙදර එහෙම මොනවාද ඒ වගේ ප්‍රශ්න ඕන තරම් ඇති. ඔව් ඒ දවස්වල ඉතින් අපි ඇඳුම් මාරු කර කර අරගෙන මට නම් ඇත්තටම ඒ දෙන ගැඳුම් අඳින්න බෑ. ඒ දෙන මට වඩා ගොඩක් චූටිනේ. ඒ වුණාට මේ හැබැයි ඉතින් අක්කි ගැඳුමක් අඳින්න පුළුවන් වෙනවා කියන්නේ ඒක මට ලොකු achievement එකක්. يعني මම දැන් අර ඩයට් කරලා එහෙම පොඩි වෙලා කියලා. ඔව් පොඩි වෙලා කියලා මට ඉතින් දැනෙනවා. ඉතින් මේ ඔහොම ඒ වගේ සිටුේෂන්ස් තිබිලා තියෙනවා සමහර වෙලාවට. එහෙම රණ්ඩු වෙනවද? ඔයා ඇන්දර පස්සේ එයා ඇවිල්ලා රණ්ඩු. අහන්න නැතුව ඇන්දොත් එහෙම වෙච්ච වෙලාවල් තියෙනවා ගොඩක්ම මේ නංගී අක්කි අතර තමයි. දේ දෙන්නම ගොඩක්ම තියෙන ඔය ඇඳුම් මාරු කරගන්න ඒවා. හැබැයි ඉතින් මේ ළඟදී ඊයේත් මම ෂූට් එකකට ගියා. මම නංගී ගැඳ තුන අරන් ගියේ. ඉතින් මේ එහෙ වගේ හරි කෝඔපරේටිව්ලි එහෙමත් කරන වෙලාවල් තියෙනවා. නමුත් අර මේ අහන්න නැතුව ඇඳගෙන ගිහිල්ලා ආයේ ඇඳ නැහැ වගේ තියලා වෙලාවලුත් තිබ්ලා තියෙනවා. හැබැයි ඉතින් ආයේ ඒගොල්ලන්ගේ ෆැමිලි එක මම ටිකක් දන්නවා. හොඳ ඒ කියන්නේ මුල් කාලේ ඉඳන්ම අපි එක දිගට මෙහෙම වැඩ කරගෙන යනවා. මුලින්ම වැඩ කරන්න පටන් ගන්න මෙයානේ. මෙයා තමයි ඉස්සෙල්ලාම රඟපාන්නේ ෆිල්ම් එක. ෆිල්ම් වල චැලෙන්ජර්ස්. ආ ඊට පස්සේ මාත් එක වැඩ කරන්න හම්බ වෙනවා. එතකොට මේ ඒ හරි ලස්සනයි. කියන්නේ දැන් මෙයා ෂූටින් කරනකොට එතකොට ඩිනා හැම රඟපාන්නේ නැහැ ඒ දවස්වල. ෆැමිලි එකම එනවා. ඇවිල්ලා නේ ෂූටින් බලන්න එනවා. ඉවර වෙනකන් ඉඳලා යනවා. හරි ලස්සනයි. ඒ ලස්සන කෙල්ල තුන් දෙනෙකුත් නේ ඉන්නේ. එතකොට අම්මත් එක්ක හතරයි කෙල්ල. අම්මත් හරි ලස්සනයි. ඉතින් හරි ලස්සනයි ඒ පවුල. මං හරි ආස පවුලක්. ඒක ලස්සන ගෑන් ළමයි තුන් දෙනෙක් ලේසිත් නෑනේ ගෑන් ළමයි තුන් දෙනෙක් ලස්සන. ලස්සන නැත්තං අවුලකුත් නැහැ. ලස්සන ළමයි තොන්දනේ.